සුබ දවසක් බීත් හවුස් YouTube channel එකත් එක්ක එකතු වෙනා ඔයගොල්ලෝ හැමෝටම මුලින්ම කියන්න ඕනේ අපේ videos දාන්න පොඩ්ඩක් පරක් වුණා මොකද හේතුව ඔයාලා දන්නවා මේ විදිහ අපි හැමෝම ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නවා විශේෂයෙන්ම අපේ මේ channel එක අපි ඉදිරිපත් කරන්නේ ඉතාලියේ මිලානෝ නගරයේ ඉඳලා ඉතින් මේ ප්‍රශ්නේ හින්දා අපේ වැඩ කටයුතු ඔක්කොම తాවකාලිකව නතර කරන්න සිද්ධ වුණා නමුත් ගොඩක් අය අපේ videos බලලා අපින් අහලා තිබ්බා ඊළඟ වීඩියෝ එක දාන්නේ කවද්ද කියලා. ඉතින් අපි හිතුවා ඔයාලත් දැන් මේ දවස්වල ගෙදර ඉන්න හින්දා ඔයාලට ප්‍රැක්ටිස් කරගන්න පුළුවන් වීඩියෝස් කීපයක් අප්ලෝඩ් කරන්න. අන්තිම එපිසෝඩ් එකේදී අපි කතා කළා කොහොමද ඕපන් ස්ට්‍රින්ග්ස් ප්ලේ කරන්නේ කියලා. ඕපන් ස්ට්‍රින්ග්ස් ප්ලේ කරනකොට ඒකට අවශ්‍ය එක්සර්සයිසස් කීපයක් අද මම ඔයගලන්ට ඉදිරිපත් කරනවා. මම මේ එක්සර්සයිසස් ඉදිරිපත් කරන්නේ වෙස්ටර්න් නොටේෂන් පාවිච්චි කරලා. නමුත් වෙස්ටර්න් නොටේෂන් එක රීඩ් කරන්න ඔයගොලු දැනටමත් දන්නේ නැත්නම් ඒ ගැන වොලුමෙන් අවශ්‍ය නැහැ. මොකද මම සරලව මේක රීඩ් කරන විදිය ඔයාලට කියලා දෙන්නම්. ඒ වගේම මේ එක්සර්සයිසස් ඔයගොලු කරලා ඉවර වෙනකොට වෙස්ටර්න් නොටේෂන් එකක් පහසුවෙන්ම රීඩ් කරගන්න ඔයගලන්ට පුළුවන්. මම ඔයාලයි පහසුව සඳහා මේ හැම එක්සර්සයිස් එකකටම අදාළ බැකින් ට්‍රැක් එකක් අප්ලෝඩ් කරනවා. ඔයාලට ඒක පාවිච්චි කරලා බොහොම පහසුවෙන් ඕගොල්ලන්ගේ ප්‍රැක්ටිස් එක කරගෙන යන්න පුළුවන්. ඒ වගේම මේ හැම එක්සර්සයිස් එකක්ම එකපාරක් මම ප්ලේ කරලා පෙන්නනවා ඕගොල්ලන්ට ඒ සම්බන්ධව අයිඩියා එකක් ගන්න. ඒ වගේම මේ එක්සර්සයිසස් වලට අදාළ සිංහලෙන් නොටේෂන් එක ඔයාලට අවශ්‍ය නම් ඒක මම පහලින් දාලා තියෙනවා ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම වෙස්ටර්න් නොටේෂන් එකක් මම PDF එකක් දාලා තියෙනවා පහලින්. ඔයාලා කැමති නම් මේ බැකින් ට්‍රැක් එකත් එක්ක මේ එක්සර්සයිස් එක පටන් ගන්න කලින් ඔයගලන්ට පුළුවන් ඩවුන්ලෝඩ් කරලා print out එකක් අරගෙන ඔයාලා ළඟ තියාගෙන ඒක ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න. මම දැන් ඔයාලට පළවෙනි එක්සර්සයිස් එක ප්ලේ කරන විදිය පෙන්නනවා. මේක තමයි අපේ පළවෙනි එක්සර්සයිස් එක. ඔයාලට පේනවා ඇති මම මේක ඉදිරිපත් කරන්න පාවිච්චි කරේ වෙස්ටර්න් නොටේෂන් එක. මම මේ නොටේෂන් එකේ තියෙන දේවල් සම්බන්ධව සරල දේවල් ටිකක් පැහැදිලි කරන්න. ඔයාලට පේනවා ඇති මුලින්ම තියෙනවා මෙන්න මේ සයින් එක. මේකට අපි කියනවා ට්‍රබල් ක්ලෙෆ් එක කියලා. මේක ගොඩක් පාවිච්චි කරන්නේ සොරවල තියෙන පරාසය අඳුන ගන්න ගොඩක් වෙලාවට. ටයිම් සිග්නේචර් එක පාවිච්චි කරන්නේ අපි ඕනම නොටේෂන් එකක මාත්‍රා කොයි විදිහට පිහිටලා තියෙන්නේ කියලා අඳුන ගන්න. උදාහරණයක් මේ නොටේෂන් එකේ ඔයාලට පේන ඇති මම පාවිච්චි කරලා තියෙන මාත්‍රා 4න් 4ට යන විදිහේ නොටේෂන් එකක්. වෙස්ටර්න් නොටේෂන් එකකදී අපේ සොර අකුරු වලින් ඉදිරිපත් කරන්නේ අපේ සාමාන්‍ය සිංහල නොටේෂන් එකක නම් අපිට අඳුර ගන්න පුළුවන් සාරි ගාමා කියලා අපිට සොරේ මොකද්ද කියලා අඳුර ගන්න පුළුවන්. නමුත් වෙස්ටර්න් නොටේෂන් එකකදී එහෙම වෙන්නේ නැහැ. සොරේ පිහිටලා තියෙන තැන අනුව තමයි සොරේ මොකද්ද කියලා නෝට් එක මොකද්ද කියලා ඔයාලට අඳුර ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ පළවෙනි නෝට් එක ඔයාලට පේනවා ඇති පළවෙනි නෝට්ස් හතරම එක වගේ. ඒ නෝට් වර්ගයට අපි කියනවා ක්‍රොචට් කියලා. මම මේ නෝට්ස් වල තියෙන හැඩේ වෙනස තව ඉස්සරහට වෙන වෙන නෝට්ස් එනවත් එක්කම ඔයගලන්ට පැහැදිලි කරන්නම් මොකද්ද මේ නෝට්ස් වල තියෙන හැඩවල වෙනස කියලා. ඒ වගේම ඔයාලට පේනවා ඇති පළවෙනි නෝට්ස් හතරම මම සලකුණු කරලා තියෙනවා ඒ කියලා. ඒ කියන නෝට් එක අපි පෙරදිග සංගීතයේදී හඳුන්වන්නේ ශුද්ධ දා කියලා. ඒ වගේම ඔයාලට පේනවා ඇති ඊළඟ නෝට් එක ඒක මම සලකුණු කරලා තියෙනවා D කියලා. ඒ නෝට්ස් හතරම D කියලා තමයි මම සලකුණු කරලා තියෙන්නේ. ඒක අපි පෙරදිග සංගීතයේදී හඳුන්වන්නේ ශුද්ධ රී කියලා. ඉතින් මේ විදිහට මම බොහොම සරලව මේ ටික ඉදිරිපත් කරනවා. මුලින්ම ඔයාලා මේ නෝට්ස් ටික අඳුන ගන්න ඕගොල්ලෝ ඇහැ හුරු කරගන්න. ඊට පස්සේ අපි ඉස්සරහට වෙනස් වෙන දේවල් ගැන සරලව කතා කරමු. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ අපි වෙස්ටර්න් නොටේෂන් එක පාවිච්චි කරනකොට හැම වෙලේම බෝ එක ඉහළ පහළ යන විදිය ගැන කතා කරනවා. ඔයාලට පේනවා ඇති මම බෝ එක පහළට යන විදියත් ඉහළට යන විදියත් සලකුණු කරන්න මෙන්න මේ සලකුණු දෙක පාවිච්චි කරලා තියෙනවා. ඒකෙන් අපේ බෝ එක හරි විදියට කොයි පැත්තටද ඉහළ පහළ යන්න ඕනේ කියලා අපිට අඳුර ගන්න පුළුවන්. ඉතින් ඒවා අපි පාවිච්චි කරලා අපි මේ එක්සර්සයිස් එක ඉස්සරහට කරගෙන යමු. මම මුලින් කිව්වා වගේ මම කලින් ප්ලේ කරලා පෙන්වන්නම් කොහොමද මේක මේ නොටේෂන් එක රීඩ් කරන්න කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ නොටේෂන් එක බලන ගමන් මේ එක්සර්සයිස් එක ප්‍රැක්ටිස් කරන්න. ඒ වගේම මම මේක මම තවත් වීඩියෝ එකක් දානවා. ඒකේ සම්පූර්ණ නොටේෂන් එකම එක එක ටෙම්පෝ වලින් තියෙනවා. ඔයාලට ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. ටිකෙන් ටික ටෙම්පෝ එක වැඩි වෙන විදිහට තමයි මම මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. ඔයාලා පුළුවන් තරම් මේ වීඩියෝ එකේ අවසානය දක්වා ප්‍රැක්ටිස් කරයි කියලා මම හිතනවා. ඒ වගේම ඉස්සරහට එන එක්සර්සයිස්ස් උත් ඕගොල්ලෝ හරි විදිහට ප්‍රැක්ටිස් කරයි කියලා මම හිතනවා. අපි බලමු කොහොමද මේක ප්ලේ කරන්න කියලා. අපි මේ එක්සර්සයිසස් කරනකොට අපි මේ බෝ එකේ මෙන්න මේ කොටස තමයි මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ කොටස වෙනකන් තමයි අපි බෝ එකේ පාවිච්චි කරන්නේ. අපි මේ කොටසට කියනවා බෝ එකේ මිඩල් හාෆ්
කියලා. අපි මුලදී මුල තියෙන exercises හැම එකටම පාවිච්චි කරන්නේ bow එකේ මෙන්න මේ කොටස විතරයි. අපි සම්පූර්ණ bow එකම පාවිච්චි කරන්නේ නැහැ මුල exercises වලදී. අපි මෙතන ඉඳලා මෙතනට තමයි පාවිච්චි කරන්නේ.